සියවසකට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේවත් විද්‍යුතය විශ්වවිද්‍යාලය එදා මෙදා තුර ලැබූ ජයග්‍රහණ අතිවිශාලයි. පිරිවෙන් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලයක් දක්වා පරිවර්තනය කිරීමෙහිලා මුල් වූ ගිහි පැවිදි කීර්තිමත් චරිත අතර වැලිපිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. උන්වහන්සේගේ අපි දැකපු වැදගත්ම දේ තමයි මේ කෘතගුණ සැලකීම. උන්වහන්සේ පස්වෙනි පරිවෙනාධිපති වහන්සේ විදිහට විද්‍යෝදය පිරිවෙනේ කටයුතු කරද්දි තමයි උන්වහන්සේට හැකියාව ලැබෙන්නේ විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බවට පත් කරගන්න. ඒ ඇවෑමෙන් උන්වහන්සේ සුමංගල ගුණනගිල්ල මන්දිරය ඉදිකරන අතර සුමංගල නායක හාමුදුරුවන්ව පූජනීයත්වයට පත් කරනවා. අපි නොදුටු උන්වහන්සේව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දොරකොඩ අභියසම වඩා හිඳුවා ගෞරවාදරයට පාත්‍ර කරනවා සෝරත හාමුදුරුවෝ. ඒ හැබැයි උන්වහන්සේගේම පෞද්ගලික අරමුදලින් ඒ අවශ්‍ය කරන පිළිම වහන්සේ නෙලා වඩා හිඳුවා තැන්පත් කිරීමේ. ඒ විතරක් නෙමෙයි, ඒ සඳහා විවෘතභාවයක් ඇති කරනවා. කිසිදු මුතුකුඩයක් නැතුව උන්වහන්සේගේ අභිලාෂය වෙලා තියෙන්නේ ඒ අවස්ථාවේදී ඒ ආකාරයට සුමංගල හාමුදුරුවෝ කොතරම් විවෘතව උන්වහන්සේ කටයුතු කරාද කියන එක අද දවසේ අපිට පැහැදිලි කිරීම උදෙසා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් 1873 දී මාලිකා කන්දේ පිහිට වූ විද්‍යුතය මහා පිටිවෙනෙහි පස්වන යුගය ශ්‍රී සෝරත යුගයයි. මෙම යුගය ආරම්භ වන විට පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වී අවසන්. ප්‍රථම විශ්වවිද්‍යාලාධිපතින් වහන්සේ ලෙස උන්වහන්සේ ලද පත්වීම මෙරට පැවිදි පඬිවරයෙකු මෑතකදී ලැබූ උසස්ම පදවියක් ලෙස සැලකිය හැකි. ශිෂ්‍යයන් නායක හමුදුරෝ විද්‍යෝදය පිරිවෙනේ කාමර 8ක ආරම්භ කරපු ඒ විශ්වවිද්‍යාලයයි අද තාම දියුණු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. වැලිවිටිය කියන්නේ දුප්පත් ජම්මානයකින් නායක හමුදුරෝ බිහි වෙලා බුද්ධිමත් උගත් හාමුදුරන් වහන්සේ නමක් හැටියට අධ්‍යාපනය ලැබලා හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මහහිමිපාණන් වහන්සේගේ ඇසුර ලබමින් විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා හික්කඩුවේ ශ්‍රී සුමංගල ශබ්දකෝෂය වැනි වටිනා ශබ්දකෝෂයක් ප්‍රකාශයට පත් කරලා එපමණක් නොවේ විශාල ග්‍රන්ථ රාශියක් උන්වහන්සේ ලියලා ඒ සේවය සිද්ධ කළා. වගේම අද ලෝකයේ දෙස බැලුවාම අපි උන්වහන්සේගේ විහාරස්ථානයේ වැඩවසන ඒ විහාරාධිපති හාමුදුරුව හැටියට මට ගොඩක් සතුටක්. මොකද ලෝකයේම විශාල පිරිසක් නායක හාමුදුරුවන්ගෙන් අධ්‍යාපනය ලබාගෙන නායක හාමුදුරුවෝ බිහි කළ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගෙන විශාල සේවාවක් සිදු කරනවා. දොන් ජොහනිස් කුමාරසිරි ජයවර්ධන වෙද මහතාට හා ගාල්ලේ උණවටුන මල්වත්ත බලව්වේ ඇලිස් අමරසිංහ හාමිනේ යන දෙපළට 1897 මැයි 23 වනදා උපන් උන්වහන්සේගේ කුඩා කල නාමය වූයේ දොන් චන්ද්‍රදාස කුමාරසිරි ජයවර්ධනයි. ගාල්ලේ ගින්කක අසපට පිහිටි වැලිපිටිය නම් ග්‍රාමයේ හැදුණු වැඩුණු උන්වහන්සේ වයස අවුරුදු 15 දී වැලිපිටියේ සෝරත නමින් පැවිදි බිමට පත් වූයේ හික්කඩුවේ තිලකාරාමාධිපති කහවේ හේමරතන හිමියන් ගුරු තනතුරේ තබමිනි. 1917 දී මහනුවර මල්වතු විහාරයේදී උපසම්පදා ලැබූ උන්වහන්සේ ඉන්පසු කොළඹ මරදානේ මාලිකා කන්ද මහපිරිවෙනට ඇතුල් වී අධ්‍යාපනය ලැබුවේ අනල්ප උද්‍යෝගයකින්. ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුල් වී පර්යේෂණ කටයුතු කළ උන්වහන්සේ 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් එවක රජය විසින් පළ කරන්නට යෙදුණු පාලි සිංහල ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් කරනු ලැබීම උන්වහන්සේගේ පාණ්ඩිත්වයට හොඳම නිදසුනක්. සෝරත හාමුදුරුවෝ ජීවත් වෙලා තියෙද්දී අපේ විශ්වවිද්‍යාලය තුල
උන්වහන්සේගේ මුළු ජීවිතයම උන්වහන්සේ කැප කරලා තියෙන්නේ අපේ විශ්වවිද්‍යාලයේ ගොඩනගා ගන්න. ඉතින් අද අපි උන්වහන්සේව දකින්නේ වර්තමාන සංඝ යා වහන්සේලා තුලින් බෙලංගිල නායක හාමුදුරුව ඇතුළු පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ සිංහල භූගෝල විද්‍යා සහ සංස්කෘත භාෂා පිළිබඳ ඒ අධ්‍යනාංශවලත් වඩා වැඩ ඉන්න ඒ ගෞරවනීය මහා සංඝරත්නය තුලින් උන්වහන්සේ පිළිබිඹු වෙනවා. ඒ හැම තැනකදීම මේ විවෘතභාවය විශේෂයෙන්ම අන්‍යයන්ගේ මතවලට ඇහුම්කන් දෙන්න පුළුවන් පිරිසක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුලින් බිහි වූවා කියන එක සහ බිහි වෙනවා කියන එක පිළිබඳව විශාල සාක්ෂි තියෙනවා. අදටත් ඕනෑම මතයක් දරන කෙනෙකුට විශ්වවිද්‍යාලය තුල කටයුතු කරන්නට ලැබිලා තියෙන එක පිළිබඳව මම සන්තෝෂ වෙනවා. එවකට හිටපු අධ්‍යාපන අමාත්‍ය W. දානායක මහතාගේ ඉල්ලීමකට අනුව විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම සඳහා කෙටු පතක් සැකසුනේද සෝරත නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්. එම අඩිතාලම ඔස්සේ 1959 පෙබරවාරි මස 18 වනදා පැවිදි ශිෂ්‍යයින් 7 නමකගෙන් පටන්ගත් විද්‍යෝදය අද ජාතියේ විශාලතම ශිෂ්‍ය සංඛ්‍යාවකට හිමි ජාතික විද්‍යා නිකේතනයක් බවට පත් වී ඇත්තේ උන්වහන්සේගේ දර්ශනය හා ආශිර්වාදය නිසාම නොවේද? ලෝකයේ අනාගතයේ කළමනාකරණය මත තීරණය වෙයි කියන තීරණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් වුණේ සෝරතනායක හාමුදුරුවෝ හින්දා. ඒ විතරක් නෙමෙයි, පිරිවෙනක් වෙලා තිබිච්ච අපේ විශ්වවිද්‍යාලය පිරිවෙන විශ්වවිද්‍යාලය වෙච්ච ගමන් විශ්වවිද්‍යාලයක් පරිපූර්ණ වෙන්න විද්‍යාව අවශ්‍යයි කියන එක මුලින්ම තේරුම් ගියේ සොරත හාමුදුරුවන්ට. අදටත් අපේ විශේෂේෂ්ත්‍ර තුලට වෙනත් විශේෂේෂ්ත්‍රයන් ඇතුළත් කරගන්නට බැලිකමක් දක්වන අමුතුම කොට්ටාසයක් වන අපි සොරත හාමුදුරුවෝ තමන්ගේ විෂයෙන් ඔබ්බට ගිහිල්ලා විද්‍යාව ස්ථාපිත කරන්න විශ්වවිද්‍යාලය ඇතුලේ තීරණය ගන්න අවස්ථාවේදී උන්වහන්සේට විශාල විරුද්ධ මතයක් විශ්වවිද්‍යාලය තුල පැන නගින්න ඇති. ඒත් එක්කම පිරිවෙනක් විශ්වවිද්‍යාලයක් කරා කියන දේ තුල උන්වහන්සේට නැවතත් විරුද්ධ මතයක් මේ රට තුල ස්ථාපිත වුණා. නමුත් උන්වහන්සේ සෑම දෙයකටම අභියෝගාත්මකව මූණ දෙමින් හරි දේ කරමින් වැදගත් දේ ඉෂ්ට සිද්ධ කරමින් මේ විශ්වවිද්‍යාලය ගොඩනගන්න අවශ්‍ය කරන සියලුම අඩිතාලම උන්වහන්සේගේ අතින් විදිනවා. ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකු, අග්‍රගණ්‍ය පඬිවරයෙකු, සාහිත්‍යදරයෙකු ලෙස කලා ගිය උන්වහන්සේගේ ජීවන චාරිකාව තුළ සුවිශිෂ්ට නිර්මාණකරුවකු සතු ශක්තියද විද්‍යාමාන විය. එක් අතකින් විද්‍යුතය නිර්මාණය කිරීමද, තවත් අතකින් ප්‍රාචීන භාෂා විශාරදයකු ලෙස ග්‍රන්ථකරණය සංස්කරණය කිරීමද උන්වහන්සේ සතු වූ සුවිශේෂී හැකියාවන් ලොවට පෙන්වන්නක්. උන්වහන්සේ සතු පෘථුල ලෝක දෘෂ්ටි හා නවීන ලෝකයට පැවති සංවේදීතාවය විදුතය විශ්වවිද්‍යාලයේ පාඨමාලා සංවිධානය තුළින් මෙන්ම විශ්වවිද්‍යාල සිසුවා කවරෙකු බඳු විය යුතුදැයි උන්වහන්සේගේ තුළ වූ දැක්ම තුළින්ද විදහා පෙන්වයි. උන්වහන්සේ බලාපොරොත්තු වුණ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයක් කොයි ආකාරයේද වෙන්න ඕනි කියලා. උදාහරණයක් හැටියට උන්වහන්සේ බලාපොරොත්තු වෙනා තියෙනවා මේ පොතේ ගුරුවන් පිරිසක් මේ විශ්වවිද්‍යාලයෙන් බිහි විය යුතු නැති බවට. ඒ විතරක් නෙමෙයි, විවෘත මනසකින් යුක්තව සමාජයේ ඕනෑම අවස්ථාවක් විවේචනාත්මකව දැකලා හරිදේ හරි විදියට හරිදේ නියම ස්ථානයේදී සිදු කරන මේ රට දයට ආදරය කරන කණ්ඩායමක් මේ විශ්වවිද්‍යාලය තුලින් බිහි විය යුතුයි කියන එක. අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයකට පදනම සැලසූ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්
1963 ජූලි මාස 17 වන දින සදහටම නිත්පියාගත්තේ මුළු රටම සෝකඳුලේ ගිල්වමින්.